නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්. එව මේකෝ භිකවෙේ චත්තාරෝම මේ උදක. රහදූපමා පුද්ගලා සන්තෝ සංජ්‍යමානෝ ලෝකස්මං තී. ධර්මාණු ශාස්සනාවෙහි සැදැහැවරානු ග්‍රහක දායකත්වය දරන්න අවු පින්නතුන් ප්‍රමුඛ මේ මොහොතා අප පර සවන්දීම් සඳහායිඩකඩුවෙන් කරගත්තා වූ ලක් වාසී ලෝකවාසී සදහැබර පින්නතුනිි. නිවන්මට උපනිශවවන සාමින්න් වහන්සේ කැමති පරි ධර්ම දේශනයක් කියන මාතෘකාව යටතේ තමයි අප මේ අංගත්‍රණිකාය චතුකන පාතය පවතින උදක රහද කියන සූත්‍රයේ තියෙන් නාව දහම් කරනු ගැන හැනකල්පනා කරන්නේ. මමිහිදී ඔබට ගත්ත පාටය උපමාවක් විතරයි. උපමාවට මුල්ලන කාරණාවන් වහන්ේ පැහැදිි කරලවේ නොහෙම. චත්තාරෝ මේ භික්වේ උදක රහදා. එකින් පෙන්නන්නේ. ද පිරුණු විල් හතරත්වේෙනවා කියලා. එවිලල හැටිත් පෙන්ෙනවා අට පස්සේ. උත්තානෝ ගම්බීරෝ හාසෝ ගම්බ උත්තාානෝ හාසෝ උත් උත්තානෝ හාසෝ ගම්බීරෝ ගම්බීරෝ හාසෝ. ඒ තමයි ඒකේ ලක්ෂණ හතර පෙන්නන්නේ. නොගැමුරු වූයේ ගැමුරු සේ පෙනෙන එක විලක් ග නොගැමුරු සේ පෙනෙන තවත්වෙලක් නොගැමර වූයේත් නොගුවරුසේ පෙනෙන්නවුත් තවත්වෙලක් ගැරූයේ ගැමරුසේ පෙනෙන්නවුත් තවත්වෙලක් මේ විල්ලල ලක්‍ෂණය ප්‍රකට කරන්න අවු පුද්ගලයෝ හතර දෙනෙක් මේ ලෝකයේ ට ලැබෙනයි කිය පෙන්න ලතින්නේ ලෝකයේ මතුකත බාගන්න ලෝකෙකිම පැවිද්්‍යවි රක්නය ස්ථේපුරසකහි පැදිස් සමූහයා තුළමයි මේ පුද්ගලය හත්තරජා ජනිත වෙන්නේ. දැන් මොකක්ද මේ අපි එහමගැනි කතංච භික්වේ පුද්ගොලෝ උත්තාාවනොහෝති ගම්බීරෝ වහසෝ ඒකයන්නේ කෞද මේ නොගැමරුයි එවුුණට ගැමුරුසේ පෙනෙන්නේ. ඔය වර්තමානු තියන් තත්වයට හොඳට ගැලපෙන එකක්. දැන් මේ තිබෙනවානේ පෝයිට් සිල් සමාදං ගුණහම සිල් සමාදංගඋට පැටන්න අවස දක්වාම යම් ඊම් ඉඳීම් හිටිම් ආහාර ගැනීමම් ආදී මල් පහන් පපුජාකිරීම් ආදී මේ හැම එකක් තුළම. ද ඇඳගෙන උතුර සලුව දරාගන සංවර ගමනින් බිම් බලාගන යනට එහෙම හුරු වෙලාති වෙනවා. මතකොට එහෙම සංසුන්න්න ඉන්නකට ොහම හොඳ සිල්වත්ත ඉන්න රත්මයි දකින්නේ. භික්ෂුන් වහන්ේ සම්බන්ධය නත්ත එහෙමජියකට පස්සෙමේය. යාමේදී ඊීමේදී ඉදිරිිය වටපිට බැලීමේ දී අත් පහ ඇකිලීමේදී දි ගැරීමේදී සිවරු දැරීමේදී විනේශික්‍ෂා පදොල්ට අනුව කටුතු කරනවා නම් ස්වභභාවෙන්ම තථාගතයන් වහන්සේ සකස් කරල තින ඇඳුම ඔබේ ඔය ගනට හිරරන කලිසමමගේ එකක් එහෙම නෙවෙයි. ඇනත් නම් කරෙන් දාගන්න ජාතික ඇඳම කමිසේ වගේ එකක් එෙමනෙවෙයි ඒ එකකඊට පස්සේ බොත්තන් දාගගේ ඉනට හිරල දෙසා දිව්වාට ගැලවෙන්නේ. ෝඩ රියව්වක අතපාදි කරන්න කොලු වැඩිය. නමුත් අපි ඉන්න ඉියව්වේ අතධිකරුවත් කොත්දන්නාදේ නිවර ගැලවෙනවා. පොදක හිරකරලා දෙන්නෙ හිල්ලට. ඇතුකොට නිත් තොක්කමත් ගැලවිලා වැටෙනවා. එනිසා ඒ මම හිටන්නේ ඔය නික්ලේසි උතුමන්ගේ ස්වභාවෙන් ඇතිවන සංවර ගමන ඇතුළතින් ගැන එකක්කඒක සංවයට පත්වනාවවාය ඒ සංහර ගමනට ගැලපෙන ආකාරයට සංවර නොවනාය හදන්ඩ පනෝපිගත්තමයි සික්ෂාපද සංහරය කියලා කියන මම දකින්නේ. න දෙවල්ම එතකොට වෙනසක් නෑ බැලූ බැල්මට. නමුත් මේ කතාවෙන් පෙන්නන්නේ බඳු ඉරියව්වලින් ගත් කල සාන්තගමනින් සංවර කතා බහිෙන් ආදී වශයෙන් බහිරවසෙන් ඇතුළතින් සංර වූ කෙනෙක් සම්හා සමානවම කෙනෙකුට ඉන්න පුළවෙනි හරු කරගත්තම. විතක් ගලාගෙන ඇත බලන්නැතුව යනවනම්කොට හැම එකක්මට පසේ ආහාර වැල දීමේසිික්ෂහපද පවතිනවා හැම යක්ම තිබෙනවා හම. ඒවා බාහෙරෙන් හුරු කරගත්හම ඒ විදිහට ජීවිතයගෙන යන්න පුළුවන්නි. වැලූ බැල්මට එතකොට හරිම සංගමෙන් යුක්තයි සංහරෙන් යුක්තයි කල පෙන්නන්නේ. එතමා ගැමුරුේ පෙනුවෙන් ගැමරුයි. නත්ක ඊලගම කදද පෙන්න්නේ. එසේ වුවත් එ පුද්ගලයා අපි මේ පස්සේ විදග්‍රහ කරම දැනට වතනෙන් තරක් කියලා. මේ දුකයයි පෙදුකට හේතුව යැයි ව නැතිවුත්තනයි මේ මාර්ගයයි කෙනෙක දන්න නෑ. මෙසේ මේ පුද්ගලයා නොගැරූයේ ගැමරු සේ පෙනෙයි. යම්සේ ජලාසය නොගැමරු වූයේ ගැමරු සේ පෙනයිද අන්නේ පුද්ගලයා මීටෝප්මා කරනවායි කියලා ඇති මම දකින්නේ මේ සසුන තුළ සේවහය කතක් කටත් එස්සේ ගැමරු සේ පෙන නොගැමරුවිල් තමයි මන්දයත් ආරය පරපුරෙන් පරපුරටාවූ චතස්ත්්‍ය අබෝධය පිළිො ජීවිතය තුළ දුක් රෝධය සිම්මාකාරයකින් පුහුදුන්යට අතට පත්වීම තුළ අතුර දහන් වෙනවා ආරය පුද්ගලයෙක් දෙන්න වූ පැවිද නැතුවනවා ගුරුවර අවබෝධයදනයකනේ මේ හිශ්‍යයාට අනතුරුව හොයන පිරිසක් නැත්නම් සම්මුතින් පදනක් කොටගත්තාව සරනාාගමන උප සම්පදාවෙන් හෝ ඒ බික්කෝ සම්පදාවෙන් බැරවනාව ඊළංඟප සම්පදාවෙන් ලුක් පරිසක්. සසුන නාමිකව රගමින් පවෙන්වලක්ගන සමාජයක් සකස් කර ගනවිින් ෝඩිධර්මයන් කර්මයන් එකතු කරමින් අනාගත බුදුන් වහන්සේ දක්වා ගොස් සත්‍ය අවබෝධ කරන චතුස්සත්්‍යය අබෝධ කරන බවගාමී කුසලට මුල් තැනදුනාව සමාජයක්ත් තමයි තිබන්නේ ඒ චතුස්සත්ය කටපාඩමින් නොදන්න කෙනෙක් නෑ වචනින් හඳයි. මේදුකයයිගලි කියියන්න කිවත් දු හේතු නැති ද්‍ර මාර්ගයක ලියයි යෝන කරම් වෙලා. නමුත් ායෝග මේක භික්ෂුවකට හරි භික්ෂනයට හරි උපසකර උපාසක හරි කහරිේ බුදුසන භික්ෂු භික්ෂණ උපසු පහසික භාව කියලා කියන්නේ ශ්‍රාවක භාවේ අනුගාමි කියන් කියන එක. න මේ පෙන්නන්නේ බාහිරෙන් ක්‍රිය බාහිර ආකල්ප සම්පත්තියන් පරිපර වුණට ඇතුළ තවබෝධයක් නැති. ැලූ බැල්මට ගැඹරුවවාගේ පේනවා නමුත් නො ගැබුරුයි ඉති මේකට මට මතක්කන කතාවත්තිී නවා. ඒ අස්ශරෙන් මම කියන්න න්න තවත් කතාවක් හදලා මොක දේකවන් ජීපතාවක් කියලා තින එකක්. සාමාන්‍යයෙන් ඔොය අපිදැන් අඩීතලය යනකොට අපට කිසි අපි අඩුවක් නැතු අඩීත්තල යන්න පළුවවෙෙනනි. නමුත් සහරවිට මම දැකලතිනවා සමහර සල්ලිකාර්ම නිසා අත්වගේ පාවගගේ දෙයක් බිඳු හම හිමත් නැත්තම් ස්භාවෙන්ම සහර විට මේ එකකක්ගුලක් කොටව උපදිනෝ දැනතකොට ඒ පැත්ත පාත්වෙනවා අඩිය තියෙනකොට ඉතින් වර්තමානය මේකට හොඳ ක්‍රමයක් ඇති වෙනවා මේ අඩුව හරිගස්වනවා සපත්තුවකින් එක අඩියටඩා අරකය අඩියෙන් අඟලත් දෙකක් ඔසට තියලා. දැන්නතකොට ඒක සපත්ව උදාගත් ඇැම් පස්සේ අපුූරුවට යන්න පුලුවන් අේ වගේ මේ අන්න ොළුවන් මේ සපත් වූ දැක්කු දැම්මයි කියලා කොටකක්කුලේ කොටාඩුවේනවද පෙටකත්තිෙන් හැදුවට අරක ඇතුලින් හැදන්න නෑනේද. අන්න වගේ බුදු සමයෙන් පෙන්වන සංගමය කෙනෙක ස්වභාවෙන් ඇතුලින් එන් ඕන දෙයක්. ඇතුළ හදාගත්තාහ මතුළ හිස්කරගත්තහම මයි මේ ගම්බීර ස්භාවයට එන්නේ. නමුත් ඒකට දාල ධර්මය නැතුවම අ හැමෝම අරනිකුත් ආගම් ලගගේ තමයි ඉවකති බැලුවවා. ගමනින් හැඳුමෙන් වචනයෙන් සංකේතලින් අදාළ පොතපතට ගෞරෝ දැක්වීමෙන් ආදී වශයෙන් බාහිරවසයෙන් ගැමුරු ආගමික භක්තියක් තියෙන කෙනෙක් වසයෙන් පෙන්න්න නො. නමුත් මෑතදි මම අංගුත්‍රනිකා ධදිිපනිපාතියෙන් සූත්‍රය අදේශනා කළා උඹ මතක් කර ගන්න එක තිබෙන්නේ මේ. දේ මාණිභික්කවයකුසල මූලානි කුසල මුූලානිි කියලා ඒක කොහොමද පවතින්නේ. ඒක යම්කිසි පුද්ගලයෙක් සොකීය ජීවිතේ කයවචී මනෝ කර්මයන්හිදී ලෝබ මෝහ දේශ මෝහ භාවිතා කරනවාද ඒ ගැයින් පසු ඔහු ඒ නිසා නිරන්තරෙන් දැවන සිත්යක්ත්ව දාහෙන්යුක්ව දුකින් වසයි කියලා තකට ඒ දුක කියලා කියන්නේ. ජීවිතය දුකායිනම. ලෝබදේස මෝහයන්ගින් සිත බරිතවීම පිරියාමතමයි ඒකෙන් දුක කියලා පෙන්න්නන්නේ. නමුත් ඔබ දුක කියන්න කවොත් කියයි ජාති දුක්කාා ජරාපි දුක්කා ජාතිපි දුක්කා කියලා තින් වැතනින් ඒටික කියයි. අංකිත්්‍යන පංචුපදානත් අන්ඩා දුක්කා කියලත් කියයි. නමුත් පංචුපාදා නස්කන්දයට එන දේ තුළ දුක තියෙන්නේ පංචුපාදා නස්කන්දේට කියයනන්නේ මොකක්ද කියලා දන්නවනම් අනාගත බුදුහාමුදුරුව ප්‍රාර්ථනා කරන්න හෝ කරන්නේ නෑ. එනිසා එදත් මේ චරිත තිබිල තිබෙනවා. ඔය පොට්ටිල හිමියන්ගේ කතාව කළ එකක්ති වෙනවා උන්වහන්සේ දහම් කරුණු විශාල පිරිසකට කියලා දීපු කෙනෙක්. අධ්‍යාත්යක ඇතුළට උත් සංහරයටට පත් වෙලා නැති බව බදුන් වහස දැකලා ඒ ආගවන්ට ළඟට ඇවිදිින් වදහ මෙ එන්න හිස්පොට්ටිල තුච්ච පොට්ටිල කියලා කිවයි කියලාතින. හට මේ ප්‍රවූරඒ ප්‍රධානයක් මාට මෙහම ඇයි කිව කියලාට පසේ හොයන්න ගත්තයි කියලා කියනවානේ. අන්න වගේ බුදුසසනින් පෙන්න්නට ගැමරුම හදවතින් එ ඕන එකක්. හදවතින් එන්න නම්? ති හරි ති හරි ඇතුවතින් එන්න ඕන දෙකක්. එහි පුරෝල් අ තිබන්න ව කැලිකසල කෙලෙු හිස්සලායන්දනවා. ඒක තේරුම් අරගන අනුගාමී පතිපදාවට බැහල නෑ එක ප්‍රතජ්්‍යජන භාවේ තුළ ආගමික බාක් පෙන්න්න ඉද පැත්තිම. ඒ පැහැදිලිකිරීම මවන්නන් හොයාගන්නත් පුළුවනි. ඒ සංගමය මොනෝහරි කාරණයක් නිසා ලෝබේන් දේසෙන් ොහෙන් නැවස්සුහම බිඳලය න. උපාසකා උගේටහ උපාසිකාවට එහෙමහින් ගෙදර ගියාපුහම සල්ි හරකර හ ොස්කඩ හරි නැත්නන් ගේට වැලවන ග හින්න ඉට පස්ස මයන්න පුව ගරුශිෂ්‍ය සම්බන්ධය අතර යම්කිසි අනමන අප දරතික යොත්හ මට මකයි පසුගේ වසර දායකටට පෙර යම්කිසි සිදුවීමක් සිදුවනාා ශිෂ්‍යා. රුවරයාට ඩි තබා පලා ගියා. පලාග ශිෂ්‍යා දුම්රන්නට ආමය ගියා. එකට වෙඩි තබා පලායන්නේ ඇඳුමින් සංවර වනාට ඇතුළතින් මොකක් දෙකට කියන්න ව්‍යාපාද විතාර්කයේ පාලනය කරගන්න බැරුන් නිසානේ. එතකොට දෙන්නටම සිද්ධ වනේ හොඳක් නෙවීනි. අන්න විදිහට මේ දුක ක තමන් තුළින් දකින් ටේගෙන ගන්න පෙළ දහම උදව් කරගන ඕක පාඩන් කරගත්තට ගිරවෙක්ගේ දකදක්ඉන්න කවදාවක්. එනිසා අනාගත බුදුසස්සුනක නිවන් ප්‍රාර්ථනා කරන කරවන හැමෝම ඒ වැඩේ කරන්න එනෑ මේ දුක හෝ ේතුව දන්නවා අනම් නැතුව තැන දන්නවාන ොකද බදුන් වහන්සගේ සූතවල පෙන්න්නන්නේ මේ ජීවිතයේ දීම දු කෙලවර කරගන්නන්නේ දු දන්න න කෙලවර කරගන්න ඕන. මේ විදිහයට එක චරිතයක් පෙනනුල් ලබනවා කැමරවාගේ පෙනුුණට ගැමරුනය. අපි තේරුම් ගන්න ඕන බාහිරවස්සයෙන් ප්‍රදර්ශනය කරනවා භික්ෂුහෝ භික්‍ෂුනිිය උපාසකු පාසිකා හෝ දැහැමි භගතිය. නමුත්ට කියන්න තියන්නේ දඟ මල්ලක් කියනවාගේ සහර දරුවන්ට කිය දංඟ මල්ල කියලා ලෝබදේශ මෝහ පිරි අටුවවා හංගල යිතියෙන්නේ මේ ඇැඳුමින්. අවශ්‍ය වෙලාට මතුන් හම්ම අර සංගම මේ සංගරය බිද යනක්. මේ හංගන්න බෑ තිබෙනතුරු එනෝ නමුත් තේරුම් ගත්ත පුද්ගලට තිබෙනතුරුන එක කරදරයක්නේ යයි කරගන්න. තේරුම් නොගත්ත පුද්ගලයට තිබෙනන එක තවදරටත් දුකට පත්ෙන්ට එකට එකතුවීමෙන් තමන්ගේ සංගමේ නැති කරගන්න පාර. එනිසාැ මේ විග්‍රහයේ මේ ගැමුරුසේ පෙන නොගැමුරු විල හොඳේ එකක් වසයෙන් අපට නි දේශ කලන්න බැහ ඔයකින් ඒ කියනගින් අන්තිමකට ගැමුරටමං ගොඩක් දේවල් කියාව. කතංචභික්වේ පුද්ගලෝ ගම්බිරූහොති උත්තා නොවභාසෝ විළගේක. මහනිනි කෙසේ නම් ගැමුරු වූයේ නොගැමරු සේ පෙනෙන්නේ වේද එතකොට ඒ ද අර ඉතින් සඳහන්ල පළරිිම භික්ෂු භික්ෂු පසු පරශක හැනෙක්ම. එ බාහිර වසයෙන් හිතට අරගන රගපාන්නෙ නෑ අරග ඇතනම රඟපය මක් මම දන්නා කාරයට සැහැල්ලුවෙන් ජීවත්තෙන. සහැල්ලුවෙන් ජීවතන හේතුව ඇතුලතින් තමංළඟ සැල්ලුූ නොවෙන්ඩ තියෙන හේතු තුනවීම හෝඒවා එනතුරු බලන් ඉන්නේ එක හැමවෙලාම බලින් යටකරගත්ත එකක් වෙනුවට ඉදිනදා ජීවිතයේදී සැඟවී තිබෙන කාරණ එලියටාවම එක සසිහියන්දකළලා අඉංකරගන්න පාර ඉන්නකොට එයාට හැමවෙලාවම එ කියන ඉරියාව සියල්ලස යට සියයක් සංගරීට ඕන නැ එයාට ඉන්නවන විදිහ තමයි අප මේ පදස්වල පෙන්නන්නේ අර උපපන්නන් කාම ඉතක්කම් උපන්නම් ්‍යාපාද තක්කම් උපන්නම් උපන් වෙලාවේදී උන් ොතේ දී තමයි එහුට ආවශ්‍යද පාච්චි කරන්ගතයද ඒ මොහොත උදාවෙන දොරු සහ සැහැල්වෙෙන් ඉන්නගත් වෙනවා ඒරකොට මොකද පෙන්න්නන්නේ ඇතැම් පුද්ගලයෙක් අර කියන විදිහට උපාසක භහවේදී නම් උපෝ සත සීලය සමාදන් වෙලා ඉන්න ගමනේදී සැහැල්ලුවෙන් සරලව ඉන්න අර කියන විදිහට සංයමයයිෙන් බිම්බලාගන කතානොකර ආහාරගන්න ඒවගේ පිටින් හදාගත්ත සංගරයක් නෑ සරලයි. එකොට ඒට පෙන්වා පැවිදේ නම් ඒත් එහෙමයි සාමාන්‍ය විදිට ඉන්නවා. අමුතුවෙන්ම සිල්වත්ත අඟවන්න අමුතුෙන් දුස්සවිලක මුකත් අංගොරයකුත් නමනව විශේසිෙන් හදාගත්ත සේට සික්ෂකත පිසියට සියයක්ම සික්ෂාබත සංවරයට අනුව කට යුතු කරන කියනයකින්. දෙවර්තමානය අප වුනත් අපි මුල්කාලය තුළ ඔය හැඩ ගැසුනේ ශික්ෂාවද සංගුරයට අනෝතමයි. නමුත් අචාංචා හිමන්ගේ පොත් ීවාග නිකොට තේර නවා මේ ික්ෂාපද ඔක්මටික පාඩ කනක්ක් පාසා සිික්ෂණයට පත් වනත් බාහිරින් හඳන වැරු හම ඇත් කකුලටොර කොට කුට පත්තු දාන වැරු මකාලි කොට යදර නෑැකි ලායි කලාට. අන්නේ වගේ ඇතුළ තතියන දෝෂයක් මේ පිටටෙන්නේ විතර්ක වශයෙන් ඇතුළ දෝසය හදාගන්න කොඳ කලා තේරුම් ගරගත් හම ගෙන වධානී එක තමයි මේ භික්‍ෂු භික්ෂණව පාසු පාසිකාසි උබනක් පීම සතු සයෙන් කටුතුර කිරීම කියන වසිනින් තතාකතයන් වහන්ේ පැහැලි කල්ලා තිබෙන්නේ. එතකුට එහෙම භික්ෂුවත් භික්ෂවිත්තයත් එහෙම සාමාන්‍යෙන් අසංවරයකුත් නැති අධි සංවරයකුත් නැතුව ජීවත්වන බවක් පෙන්න්නන්නේෙම ඕනැකනෙකොහ එපා ෙ මේක පෙන්න චරිතයවා. ඒ වචනටිකක් කෝඩනම් තිබෙනවා යිතිංගියන් ඔොට එක ඔබ දන්න ඇති ආලෝකිතම් බිලෝකිතන් සම්මං්ජිතන් පසාරිතම් සංගාටි සාටි සංගාති පත්තචීවර ධාරණං කියලා පෙන්නන්නේ ඔය ඒ වචනටික තමයි ඉදිරිය බැලීමේදී ආපසුවේදී ඉදිරිිය බැලීම පසු බැලීමේදී අත්පාහැලීමේ දීදි ගැරීමේදී මේක නම් සමට පැවිද්දන් සඳහා සංගල පහ සිවුරු දරීම දී ප්‍රසා දෙලවන සුුයි උපාසකෙනෙක් නම් ආහාරෑනම් ආදී කාරණාවල දී සසේ සංගමෙන් යුක්තයි. එක සංගමෙන් යුක්තවනක වැරදි හම කිනව අනුවේ මේ පෙන්න්න එහම වනක තමයි අවශ්‍ය. ත් මේක පෙන්නහ දන්න ඒ වැඩින් අදාළද කරන්නේය කියනක්. නොවත් එහෙම පිටිම් පෙෙනනට ඔහු සදහම් හදාරලා දුක කුමක්දයි දන්නවා.ඒට හේතුවක ලෝකතයන එකක්ල කියන්නත් දන්නවා ඒ නැතිවතැ පිබඳවත් ස්කෝලගින් පා කර දන්න න ම කර අනුගම පති දක් වසේ. මාගගේ ෙදිල ඉන්නේ මාර්ගේ දන්නවා කෙනෙ එකේ තේරම හැම හොතෙම මාර්ගයේ දිලා යින්නේ. එදකොට ඒ ගැඹුරු ඉවිල පේනෙන් නොගපුරු සේර. ඇලූ බැල්මට පෙනෙනැ හැ. ද මට මතකයි මේ සෙන් කතාවල තියෙනවා බුදු කෙනෙක් නගරෙටෙනවා අයි කියලා. බදුෙ කෙලකල් බල ඉන්නවායි කියලා ඉන්න බල ඉන්න ඕ නෑ කවුරුත් අම්බලමක හිඟක්නෙක් නිතාන ඉන්න ඕලු කවුරුත් ගණන් ගත්ත නැහැ. දවසටම බුදු කෙන ආව නෑ පෝයිති ඒමක්ොට ආාව නෑන කියලා පහෝදාගතා කරනකට ඒ දැක්කනැත් දර අම්ලි හිටිය ඒගොල්ල බලාපොත්තුව ව පිටිං කෙනෙක්. නත් නිමිලතියන්නේ ඇතුළේ. අගම පණිත බලංගොඩ ආනම් අන්දමත්‍ය නාහිමියන් තරුණ කාල කතාවක් කියනවා. විහාරස්ථානයක් සූදාන කරලව ධර්ම දේශනාවකට. ඇති මොහොම ඉහල තැනකින් විහල විදිහට දේශකින් වහන්තේ වඩිුතු බලාපරොත්තින් හින්නවා. ඉති මේ වෙලාවටගබල් පරණ සිවරක් ැනගත්ත කෙනෙකුත් පයින් යනව පන්තරට. බලහන්්ඩාව කෙලා හිතාන පෙන්න්න ැට උන්වහන්සේ පැත්තකට වෙලා වාඩි ලායින්නවා. නැති වෙලා බලනවා බලනව බලනවා දෙශකින් වහන්සේ ගම්බිර රිදිහට පවාහනයකින් අහර මෙිහි එන්නේ නෑ. අන්තිමට දැන් ධර්ම දෙසනාවට වෙලාව පහුවේගෙන යනවා එඩ පස් සිටන් වෙන කෙනෙක් නැති නිසා දැන් විකල්පේට මේ වැඩලයි ස්වාමීන් වහන්සෙටව ආරාධනා කරම්ටන බණ කියන්න කියලා තරුණට දෙසනාවට වාඩිකරගත්හම බන කියල ඉරුකුට දන්නේ වැඩරයින්නේ අනන්දමයි්‍ය සයින්න හන්ත කියලා. ඔ නෝකයි මේක ඇත්ත පිට පැත්තෙන් හ යන්න දන්න බෑ පිට පැත්තේ නෙවෙේ මේක තිබෙන්නේ. ඇතුළත ඇතුළට හැදීමක් තමයි පිටට ස්වභාවෙන් පවතින්නේ හිදිින්ටකොට ඇතුළලත හදාගත්තේ නැත්නම් මොනස්වාාවිට පිට පැත්ති බෙල හම ැර ල්ක් නමුත් ඇතුලොත් නොගැමර ිහතරවෙනි කාරණ වත් විසර උඳටම ගනිමූග. කතංච භික්කේ පු්ගොලෝ උත්තානොහොති උත්තා නොහසෝ ඒක යන්නේ තවත් චරිතයක් පෙන්නවා. නොගැමුරු වූයේ නොගැමරු සේ පෙනෙයි. එදකොට ඉතින් දෙකම තියෙනවා. බාහිර වසයෙන් ගත් කලත් මොකක්වත් පේල නි නෑ බලන්න පුළහන් වි සාමාන්‍ය විදිහටම ඉන්නවා. ඒවගේම ඒන් අර යම්මීම් පෙරලා ැලිම් දිවාඩිවිිම් දිගෑැරිීමම් ආහාර ගැනීමම් ආදිදේවල් ප්‍රසාදේයලගෙන සුළු නෑ. පැළුහම පේනෙ නෑ අර අම්බල් මෙහිටු හිගන්නවාගේ. ඒවගේම අබෝධයකුත් නෑ එහ එහෙමත් චරිතතිය වාවසමාජයේ ගිහි පැවවිදි දිවත්්‍යය පැත්තම තිබවා ව මේ විදිහට මේ චරිත විග්ගාකිරීමේදී ්‍රතාගතයන් වහන්සේ ඇතුළතින් හිස් පිටතින් පිරී පෙනෙන ඇත්නම් පිටති හිස් ඇතුළතින් පිරී තිබෙන ඇතුලත් හිත් පිටස්තරත් හිස් ඇතුලින් උත්පිරු පිරුණු කියන චරිත හතරක් එක්ගාකරු ලබනෝ එකට ඒක තුළ නිදහසත් තියනවා පිටතිං හිස්සනාට ඇතුළත පිරිතිබුනත් වැඩේ නම් කරනවා ඒක තමයි ම දක්කින්නන්නේ ඔය ඔය කියන විදිහ අපා බැඳ දැමූ හිරකරපු ජීවිතයක් නෙවීමේකේ තියෙන්නේ පෙරුගත්තහම අදාළමොහොතට රැවටෙන් නැතුව හදාගන්නඩ තමන් සතිමත් අන්නේ නම් ඒට වෙලාවක් කලාවත් තැනක් ඇඳවක් නෑ කියලා. නමුත් අපි පාරම්පරිකව දකින්නේ තැන් අප පැවිදි කරන කුඩා සාමනර ශිෂයන් වහන්සේනටත් දෙන්න සාමනයට බණඳහම්පුත. එක පන්සක් තෑසේඒ යාටික නැත්තන් සික්ෂාදටි පාඩන් කරවන්නේ පාඩන් කරව ඉතරක් නෙව ඉට පස්සේ එවිදිට ඉන්න නෑ කියලා. සෙල්ලක්කාර දඟකාර ළමයගේ කාය වචීමනව සංවරය හදන හැටි තමයි ඒ පෙන්න්න එක බැරදක් නෙවෙ දෙක් වසෙන්නේ බාහිර සංවය ික්ෂුතුල භික්ෂනියතර උපසක ඇතුළු පාසිිකතුව තිබෙන්ටවෙන නමුත් තේරුම් ගන්නවන බාහිරෙන් සංවර වුණනාට ඇතුලට හැදුවේ නැත්නම් අදාළ මහොතේදී මේක විද රටෙනවායි කියලා. ඇතිට වඩාලොකු දෙයක්කරපු කෙනෙ දේවත්ත කියලා කියන්නේ. එක යන්නේ බාහිරෙන් තරක්නව අධ්‍යාත්මකනුත් කෙස් යටපත් කරලා වෙන හැකියාවක් උපදවාගත්ත කෙනෙන දස මහ බලවත්වීමේ දඒක බිඳ වැටලා ලොබදේශ මොහොලින් න් ු ගන. එනිසා මේ බුදු සමයක්‍රිය ආකාලාපය ලෝබදේශමෝහෝ බලවත්වීම කියන කාරණාව වසයෙන් තමයි දුක දකිින් ටෝන. ලොබදේ මහ ැවීම තමයි දුක නැතිීම සිින්දකින්ටඕන ජීවිතය දුකයි පපදීම දුකයි ලෙඩමෙන් ු කයියක ාඩන් කරපක කියන්නේ නැතු. අපට වෙලා එක් තමයි දු මොකක්ද අපි දන්නේ නෑ ජවිත දුකයි කියේන නැත්න ලෝක දුකින් පිරි අඇ කියලාක නො මෙසේ බාහිර ස්වභාවෙන්ද සිද්ගන්නා සුළු නොවේ දුකත් හේටුවත් නැතිවතනත් නොදනී මෙසේ ඒ විල යම්සේ නොගැමර ව නොගැමරු සේපනේ ද මහනිිම මෙම පුද්ගලයාත් එසේ යයි කියමය. දැන් අපි අගටා වහම කේදී අදාල කාරණනාටික ඔක්කම ගණඩ වෙනු. කතංචභික්ක පුද්ගොලෝ ගම්බී රෝහෝති ගම්බීරෝ භහසෝ. කොහොමද මහනනිමේ ගැඹුරු වූයේ ගැඹුරු පෙනුම ඇත්තේ. අන එතකොට ඒකෙන් පෙන්නනු ලබනවා අර පැවැත්වීමේ දත් අදාළ සංගමය තිබෙනෝ ඉරියෝ පැත්වීමට වශ්‍ය අවබෝධය ඇතුළ තිෙන බවින් මේ පිරට ඇවිදින් තියෙන ඇතුළට සංවරයියේ ඔය ආර්‍ය සූත්තරයයේ පැහැදිලි කර අදාහරණවානේ මේ අනිකුත් ආගමික් ශාස්තෘවරු නැත්තං ගෝලයෝ පම් ඇඳගන හිරවුල් වාගන අපරිසුසේ ජීවත්වෙනවායි කියලා. උදුන් වහන්සේගේ මිමසන ඔබහන්සගේ ශ්‍රාවක්‍යෝ පසිද ඇඳුම් ඇඳගෙන පිරිපුන් මොහුණින් යුක්තව ජීවත්වෙනයි කියල. එක වෙලායි වලදන්නේ කොහොද මෙහෙම සංහමින් ඉන්න කියලා. එකකට උන්හන්සේදී උත්තරේ තිබෙන ඔන්න වේ ඇතුලති හැද වන කාරන එතතිෙන්ට ආදාල ැහැ නමුත් ඒක පෙන්නව අතීතන්න අනුසෝ චන්ති කියලා. බර්තමාන මොහොතට අතිත්්‍යයනකොට ඒ කෙනෙක් දෙයක් තැනක්කොට විඳවන්න ෑ ඒ මැරුණ සිතුවිල්ලක් වසෙෙන්ම දකිනෝ. එවගේම අනගතේපිබඳ ලොු සින මැවිල් ලක් පිඳ සිතුවිල ලිවත්වීමකුත් නැහැ. හමුුවෙන මොහොතේ ඇට කණට නාසිට හමුුවෙන මොහොතේ ඒක නිසා උපදින හමවි ර්කය ව්‍යාපාදී තර්කය විහිස්සාාවිතර්කයට එකතු නොත් සිහියනෑ එකතු නොවනෝ. පච්චුපපන්නේ ආපෙන්ති කියන්නේයි හුවෙනදන් හුවද අහුවෙන් නැතුව ඒ බැහැර කරමින් ඉන්නවා. එම නැත්නම් හැම කරලා න්නවා. එතකොට ඒ පුද්ගලයාට වර්මානය හමුුවයික් කරන හම හමුවන විට අතීතන්ගෙන්ට ලෝබයක් දේයක් මොයක් නැතිකට හුුණු සන්සුන් වෙන්නේන. මේ ලෝක ජවත්තෙනකොට බාහිර කාරණානිසා කලබ ලෝ නොවෙන තැනකට කලබලුවට තියන කාරණනාටික තින් ඉවත් කර ගැනීමේ ප්‍රතිපදාවක් ජීවිතය තුළ මනුස් විට ලබානය එකක් බු සමෙන් පෙන්න්නන්න. එනම් ඔබ මේ ඉප්‍රතිපදා දෙක දෙකවෙන් කරන්න පුළුවන්. එකක්. නොගැරු වයේ නොගැරූ සපෙන් පෙනයි. එකක් නොගැමර වූයේ ගැමරු සේපෙනේ මෙදින්ම වැඩත්මෑ. දෙක නොගැමුරු සේ පෙනයි ගැමරූයේ වෙයි. ගැමරු සේපෙන ගැමරු වයේ වෙන. එකන ගැමරත් නොගැමර සේ පෙනුට කමක් නෑ. අන්නරේ ඉදිනදා ජීවිත ගත කරන චරිතවලට ඔය කියන බාහිර සංවරයෙන් ඉන්න බැහැ. ක්න්නන සංවරයෙන් හාන පෝර්ගණක කෙනට බස් සත ලෝන කෙනනට ගොවි තැන් කර කෙනට ඉන්න බැනි. එනිසාහි බාහිරක ආකාරකමක යෙදීම තුළින් මාදකිින් නැහැ තෙරුම්ගත්ත පුද්ගලයාගේ අධ්‍යාත්නක සංවයට බාධාවක්කෙනවා සහ ඒක හදාගන්ඩ බාධාවක්කෙනවායි කියලා. මොකද ඔහු කුරුරට වැසියන්ත්‍ර වදාළ පරිවී යී. පෙර බැලීම් ආදී සියල්ලයේදී සතියෙන් හිටිය කියේලාතියනවා. අපිහිතන්නේ පෙරලා බැලිීම් ආදීවල් සතතින් හිටියක්ල යනවයන අයන න එඳ ගන්න අඉද ගන්නවා කියලා හිතුවයි කියලටම අපි පරිවර්නලින් දළතිෙන්නේ. ඉරිියපැඇත්වීමේදී ඉරි අවට සහිහදීම කියන එක. මෙතැන තමයි හිරවුණේ. ඉරියවපැඇත්ති මද මොකෙට සිහෙන් දෝන කියලා පිතිරි කාරණාවලි හොයාගනි. තකොට අන්න ඒක තමයි පොෝයදාවසේ උපාසකා ආකාල්පය තුළ හෝ භික්ෂ ආකල්පය තු බාහිරයෙන් ගැමුරුව එක ඉන්න පුළුවන්. නත් දෙදනාම ඇතුළතින් ගැමුරුවෙන් ඕන. ඒකෙදී. නමුත් ද්ධර්මය හමනුවන සමාජයක් තුල පිට පැත්තිෙන් තමයි ගැමුරු සේපේෙන් ඇතුළට හිස් නැත්තන්නෝ ගැමුරුයි. මේ ඇතුළලට නොගැඹුරුවීමේ ස්වභාවම තමයි මේ සසන තුළ ඔය කියන්නේ අනවැකි මේ දන් සද්ධර්මය පිරිහිගන යන කාලි කියලා තමන්ට බාර ගන්න එක අනුන්ට බාරදීලා ලෝකට බාරදීලා. හරියට මේ සද්ධර්මය ලෝකකි ගස්වල් ොලින් පිරිහිෙනවාගේ. සද්ධර්මය කොහොමද බබලන්නේ මනුස්්‍ය අනුගමනය කොළොත් පිරිහෙන්නේ කොහොමද අනුගමනය නො කොළොත් හන්තා බුදුන් වහන්සේ වධාරනවා ක්ු භික්ෂනි පාසුක් පාසිකා මෙ අය බුදුධම්ම සංග රත්නත්ත්‍රය කරෙහි සද්ධාවක් නැද්ද ත්‍රශික්ෂාවට ගෞරුවයක් නැද්ද ඕුනවුන්වාද කරගන්නවාද එතමා සතන පිරිහෙන මාර්ගය. ඔවු අධ්‍යාත් ක වසෙන් සික්ෂණයටට පත්ත වෙනවා දේ සසන ලැන මාර්ගය. අපට මේ සතන පිරිහෙන මාර්ගයට වෙලා සම්පපලාපකීකය අන්න නෙම යඕන. බුදුන් වහන්සේට සහ. සදහම් ලෝකෙට අශ්‍යතාාව පිලිමඳ අල්පොහෝ නකමක් තිබෙනවා නම් එක විනාසනොකර ඉදිරි පරම්පලාට දෙන්ට දමහවේ රක්කිති ධම්මචාරීණය. තමන් ධර්මය ඇතුළ තින් රකිෙන කෙනෙක් බවට පත් එේඩේනවා. අනඒක මෙතන පැහැදිල් කරන්න ඕන කාරණාව. මේ සූත්‍රයටට අනුවනම් ඒ ගැන පහැදිි කරන්න තියෙන්නේ මේ හතරදිනාටම දෙැනෙක් නම් දන්න නෑකිල් තියනවා නමුත් ඔබට මාමේ පැරතාකිරීමේ දහි නම්මේ පිටින් ගැමර ෝනත් ඇතුළ ගැර වෙන්ඩෝන ගැමරු සේ පෙනු පෙනුත් ඇතුළ ගැරුව ෝන එහෙමවෙන්නේ කොහොම දෙේක තමයි අපට ඉගෙන ගන්න තියෙන කාර ොගැඹරුව එකඒ කාරනාවක් නෑන. නොගැරේඒේ සු භාාවවිමකත් ලෝක ජීවතනකට ඒකාරණ හඳතුද ගන්නවා. ඉති ආපහු විදනදා ජීවිතය ගත කරනවා. අදාළදේ වල් ගැටනකොට චිත්තාභ්‍යන්ත්‍රය තබාති බෙන්න්නවූ කාමව්‍යාපාදු විතරකා හට ගන්නවා ඒවට එක තු වෙලා ජීවිතය අවුල් කරගන්නවා. ප්‍රශ්න හදා ගන්න. නර ජවිත මයි ම දකි රටපුරා ලෝකයේ පුරා. ඇැවෝම කොක්කදාගන්නම බලන්න්න නොහැම කේදීම. මේට හේතුව බාහිර කාරණකෙ බැනපේ ගපේක පාඩුවක් ච්ික වැස් වැටන එක වවාපය බඩුමි ඉහළ ගක කියලා ඔයගේ විද කාරණ මත අපි නොසම්සුන්කම භාවිතට ගන්නවාන. ඒකෙන් ප්‍රදර්ශනය කරන්නේ අදාළ ගැටලුවකදී සංයමයෙන් මුහුණ දෙන්ට ඒ ගැටලුව දුරදික නොයා විස ගණඩ තරම් මානොහිතවාදී බවක් ඒ එබඳු කැටුම් ඇතිකරගන්න කාටවත් නැති බව තථගතයන් වහන්සේ සමාර්සුූත්තරල පෙන්න්නනවානේ යම්කිසි පුද්ගලයෙකුට කෝපය උත්සන්වී තිරවා දන්නවා නම් ඔහු සමඟ කෝපයෙන් කතා නොකර ඒගේ කෝපය සම්සිදධුවන්ට කතාරන මිනිසර දක්ව නාආදරේ කියලා. ඒ මොරත්වන අර හැලියක් කෝක උතුරාගෝ තොක්කම්පික්්ච ඒ තදරටත් ගිදරදා නැත්නන් ටික්ලෑ නට නිිනිවාන. ඒවගේ එබන්ඳු අවස්ථාවක දෙ පිරිස රත්වන පිද්ගලයවුත් ඒක ප්‍රතිඵලයේ වගේ තැන අපි දකිනවා නමුත් එතන මනි සමාජයට ආදය කරන පුද්ගලේ හිටයොත් ඔහු ඒ ස්වභාව දන්න නිසා හුගේ ස්වභාවේ තමන්ට සිදුවන වරදක් පාපයක් මිකමක් වසෙන් දකින්න හැඒ සංසිදුවන්ට අවස්ථාවෙන් නිවත්වීම බැලු බැල්මට පරාජප පිළ ගැනීම ගිත්තමයි එකතමයි සැබෑම මානවහිතවාදය කියලා සමහර සූත්‍රවල පෙන්න්නාති බැෙනිය. එනිසා මේ සූත්‍රයට අනුව අපි දැනගන්ඩ ඕන පව පාසල් පොතින් දුකමොකක්ද කිය නිකනෙමයි. දුක මොක්ද. මිනිසාගේ ජිත්තසන්තානයහි ලෝබ දේශ මෝහ මූල මුල්කොට ගැ කරන්න තියෙන පාපකර්මයන් කිරීමෙන් ඒවා නිසා මතක්වෙන කැටන පස් චාත්තාපය. හැමවිටම සමාජ ලෙන්ගත්කොමක් නැතුව රිදවන්ටම පහරදෙන්ටම පලිගන්ටම ගමෙන් එලවන්ටම දුබල කරන්ඩම එවිදිට ඒඒ ඇතළත පෙන්නන්නේ පුද්ගලයක් ගේ කයවචන සිත ලෝබේට දේසේට මෝහට නතු කරගන. ඇත්නම් කාමවිතර්කය ව්‍යාපාජිතර්කය විහිංසා විතර්කය මවාසයෙන් අරන් කටයුතු කරනවා. දැ මේ ප්‍රතිඵලයක් අස්සෙන් ජීවිතය මුලසිට අගදක්වාම චිත්තා්‍යන්තරය සංසුන් වෙනවා. බලවත්වෙනවා. එතකොට ඕට සැසිල්ලින්න බැහැයිට පස්සේ මන්දයක්ත් බාහිර හම වෙන හැම කාරණයක් නිසාම චිත්තතා්‍යන්තරේ මේක උපදදිනකට ඒ දවිල්ල ැවිල් තිීන. චිත්තා අභ්‍යන්තරයේ හටගන්නා වූ හැඟීම්මලින් ඇති වන දැවිල්ල දුක බවත ේරුම්ගන්න. හර වතන පාඩන් කරගර ඉන්තුව එකට ළමාකාලයේදී මේ ස්වභාවය අඩුයි ප්‍රතජ්ජන ස්වභාවෙන් මහළු කාලය දක්වාගොත්ෙම යාම සතරෙන් හිට පුද්ගලයාම බොහෝසේ පස්්චාත්තා පෙන් දුකින්න එන්න පුද්ගලෙක් බවට පත්වනවා නිසාකාවෙන් ජීවත්යෙන්න්න ඥම්කිසි කාරණෙක් එඇලන කරුණු සියක් හදාගත්තො දුක් සීය ඇලන කරුණු කියනකෙන් පෙන්නන්නේ චිත්තා අභ්‍යන්තරයට තබා ගන්නට යොදා ගන්න කරුණු කියන එක. අන්න මේක තමයි මේ කෙටියෙන් කියනවා නම් අර වචනවලින් පෙන්නන මේ දුක එන්නේ පංචවපාදානස්කන්දය තුළ කියන එක කො පංචුපාදානස්කන්දයන කයි කියලා ගත්ත හම කොහොමද දුක විග්‍රහග වන්නේ ඒක හටගන්නන්නේ කොහොමද කියලා පෙන්න ලති වෙනවා ඔබ මේ බාහිරෙන් හම්වෙන්න කරුණක් සමඟ ඇලිලගැටි ඩමුලා වෙලා අවසන් කරන්න නැතුව චිත්තා අභ්‍යන්තරයේ හේතු තියෙනව අනම් අනුසේති කියලා කියනවා. හැම් කෝබික්ව අනුසේති. තැබ හම එයින්දු කටගන්නන්නේ කරන්න පෙන්න්නේ බාහිර ලෝකකිෙනින් තේන සංකං ගච්චති කියන්නේ ඒ ැබු එක නිසා තමයි පස්සේ පංචුපය අදානස්කම්දය හටගන්නේ. ඒක තේරුම් ග්ඩ වනය එකයි. තයනයින් පංචුපානස්කන්ද නන්දුක පංචුපාදනස්කන්දය හට ගන්නේ බාහිර කාරණ නිසාන වෙයි බාහිරේතියන්නේ පුංචි ප්‍රත්්‍යවිතරයි තමන් ඇතුළස තබා තිබෙනයකෙන් තන්හා අනුසයෙන් තන්හා වහටගනී අනේ විදිහට කෙටියෙන් කියනවා නම් එම ඒ වචන ගන්න ඕන සංකිත්තයන පංචුපාදානක් කන්දා දුක්කා බදුකායිනේ ජීවිතය දුකයිනවේ ඇසන් කලින් නාසෙන් දිවෙන් කයින් ලෝකෙ සමඟ ගටනවිට මේ ලෝබ මොහ සහිත දේස මහ සහිත හැඟීමක් හිතටාව නම් ඒක ඇතිබෙන්නවු රාගේදේසේ මොහේ රිසිාව කකෝදේ වෛර සහිතු වෙන දැවිල්ල තමයි මේ ආතතිය නැත්තන් දුක කියන්නේ කුමක්දේක එක කොහෙගි පදනත් රූපදනසං ඥා සංකාර පහ. ඇසන් කනෙන් නාසෙන් දවෙන් කයින් කෝකෙන්ගිපදුනත්. නවත් ඒක තුළ පවතිනවා තමන් හදාගත්ත අතීතය නඒක. හෙවත් මමත්තයෙන් ගත්ත පුරුද්ධ නිසා තමන් හදාගත්ත අතීතයේ තෙන්ටේ නඒක. තරහා වුනොත් තරහයි නවා. වෛරකරොත් ෆයිරේ නවා පලිගන්න දහදත් තිබුණොත් නැපදිනවා. ඒවත් තැබු හම නැවතේ පපදදුනහම ඒක දුකනෙමේවිදින්නේ නැවතපදේ දු ස්සරහ ජීවිතය බලන්න නැතුව ස්ත්‍රරාජීවිතයවල නැවතිපදීම දුක ලන්න නැතුව මේ ලොබදේ සමොහන්තිි ත්‍යන්ත්‍රයට ගතකරුහම ඊළඟම හොතේදී එදිනදා කටයුතු රීමේදී මෙන්න මේ කාම විතර්ක ව්‍යාපාදිී තරක විහිස්සා විතරක හට ගැනීම තමයි නැොතපදීමේ දුක එමයි දුක දනීද කියලා කියන්නේ දැන් ඒට හේතුව හේතු අව්ුවද වැැස්සද පින්නද බයිර සමාජයේද ෑ. අන මිනිසාගේ දැක්මේ ඔබ න සංසුන් කරන්නේ හසල්ව වාසයෙක් දර්ුවයකුගේ අසංවරකමක් මාගකුගේ නීතිවිරෝධීකමක් සේකුගේ සේවකුගේ කම්මැලිකමක් එමත් නැත්නම් ගොයන් හිටන්න්න බල ඉන්නකට වැහැ වහි නැතුූ අතුර නැති වෙච්චේ ගොයන්කාවන්න බලංඉන්නකොට සතියක්ද දෙකක් වහිනයක බැරදිී. මිනිසුන්ට ාහිර පරිසරේ වැරදි. බහිර පරිසය තමන්ට හතුරුවෙලා යිතින් දොස්කේනවා. ඉරයි හදයි වැඩුව අම්මයි තත්තයි පරිසරයයි මේ විදියට පෘතක්්ජන මනුස් සන්ගෙන් බැනුම්හනෝ.ොක ඔහුට ඔහු වැරදි පේනෙ නෑ අනිත් පරිසරේ තමයි තමන් මේ තත්වයට පත් කළේ කියලා. න උත් පරිසරේ හැමදාමත් නිහඩයි හැමදාමත් සුන්දරයි. ඒව සම්බන්ධයෙන් ඔබ හතාගත්තා මේ ඇලීම ගැටීම අනුව මෙවා ඒ හේතු යෙදෙනකට ඔබේ ඇතුළතින් තිබිච්චුණු සංස්කම ඇතින් ඔොබ දුකට පත් වෙලා කවදද මෙක් තේරුම් ගන්නේ එතකොට ඒ දුක්හට ගැනීමට හේතු මොකක් දෙ එතකට රූපේයටට සබ්දට ගන්දට රසේට ඉස්පර්සයටට එම නැත්නම් ලෝබේට දේශට මොහට එකතු වී. ඇලි ගැටී මුලාවී යළිහට ගණඩ හේතු තැබීම. අන්න දුකට හේතුව තමන් තබන්නේ. අරමුණු දීනා ලෝකයේවා එෙන හඳුනගන පාච්ච කල ඉර කරඩ පුළුවවෙනි. ඇලීමකින් ගැටීමකින් තොරව. නමුත් එහෙම කරන්න පුරු දුනේ නෑ. එනිසා එන හැම එකක්ම සම්බන්ධයෙන් ප්‍රතජ්්‍යන පුද්ගලයා ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් ඇත්තන් ලෝබ මෝහ දේස මොහ වසින් තවත් එහා පැත්තට ගනිමින් එයට එන දේට අගයක් එකතු කරනවා මම කියලා මන්‍යමානය මමත්වයෙන් ගන්නෝ ස්කන්ධ පහය වින් දාළ කටයුත්ත කල දිලා යන්ඩ එන්නේ අපට ජීවත්වෙන පහ සෝදහා අපි ඒක නවත්තා ගන්න මං්‍යමානය මමත්වෙන් ගැනීමෙන්. ඇවිදින් යන්නගේ පුද්ගලයා ඇවිදින් නිකම් යන්න පස්සෙ හට ගණඩ හිෙතු තියලය නොව. අන්නේ පස්සෙහට ගණඩ හිේතු තබායානයක තමයි මේ දුකට හේතු තබනවා කියන්න. එතකොට ඒ මොහොතේ උපදින මේ ස්කන්ධ පං්චකයට එනදට වෙන දේ සැකදදුක්කස්සෙන් විදින්දගින් එක ඇලුුණුත් ගැනුත් ේදන පච්චා තන්හා වෙලා අ උපදාාන භවෙනවා කියන්නේ දුකට හේතු තියෙනවා ඒකද උපාදාාන භවෙනයක තමයි අනුසේති කියලා තියෙන්නේ.ඒ අනුසේතිතයනු සකං ගත්්යතු කියයන්නේ එක තැබුවොත් නැත නැවත ඉපදීමේ දුක. ඉම් පුදක්්්‍යාන පුදගරයා මාජයේ මේවාගේ කාරණ අල්ලග නැවත පපදදින්න හේතු තියනෙ තමයි ජවිතවරාම කරන්නේ. මැරුුණත් හිත අදින්න ෑ කියලා හිට පස්සේ අහන දකින හැමක අරණයක් තුළම තමන් වර්තමානය වෙනුවට අතීතය මතු කරගෙන, මලාතීතයකට පනදීලා ඒ මත කටයුතු කරනවා. මේ මලාතීතය හිතරාපු ගමන්ම මොකද වෙන්නේ ඔහුව අන්දෙක් බවට පත්වේනවා ඔගේ ජීවිතේ සැබෑ දැක්ම නැතුව යනවාඇතිේ නේ පිළිබඳව කතා කරන සූතරය පෙන්නනවා මේ තුනම සම්බන්ධෙන් හරි ලස්සනට ඒක දුක බවතේරුම් ගණඩ අනත්ත ජනනු ලෝබෝ අනත්ත ජනු දෝසු අනත්ත ජනනු මෝහෝ පර්තීන අවස්ථාතුන ඒ හැඟීම් තුනම විසින් සිත ප්‍රකෝපොත මත් කරනවා කිලතිෙනවා. එතකොට ඒ වෙලාවට ලෝබං දේසම් මෝහම් චිත්ත ප්‍රකෝපනවා ඒතුළ ඇතුළතින් බයක් හට ගන්න බව මේ පුද්ගලයා දන්නේ නෑ බාහිරකාරණකින් නෙමේ මේ කහට ගන්න මේ තමන්ගේ මේ නොසන්සුන්කම බව ඒ වගේ වගේ තත්ත්ට ආපුහම ඒ හැඟීමෙන් වික්ෂිපත වන පුද්ගලයා අත්තන්න ජානාති ඔහුට හරි වැරැද්ද අර්ථේපේනෙ නෑ දහම් නොදහන්න දම්මන් නන පස්සති දකින්න බැහැ පන්දයක් ඒ මොතට හු සහතේ නරන්න මපත් වූ පුද්ගලයෙක් බවට පත් වෙලා යම් ලෝබං සහතේ නරං යම් දෝ සං සහතයේ නරං යංම් මොහං සහතයේ නරං මේ අද භාාවය දුදගෙනත් දෙන්නේ කිනක තේරුම් ගන්නකෝ දුක දුක ටේතුව කියලා පාඩං කර ලියලි අයින්නතු.ඇ මේ අද භාාවය ඔබ ලඟ තිබෙනවද කියලා තේරුම් ගන්නකෝ. ඔබේ වයස යම්තාක් කල්ද මේ අද භාවය ඔබ වැදවුණු කරබන්න ගනිමින් ඉන්න. එතකොට ද දුකට හතු අටලෝද මනව කියලා. මේ ලෝක සිදුවෙන සිදුවම් නොවයි කියලා ලෝක සිද නිසු දුගෙනැ දෙෙනවවාන මුදවෙලාවත් දහ ඉන්නම් න්න මේ ලෝක රහත් වෙලාවත්. කොම දුු අන්තල නිදහස හිටිය අටලෝදම දුක්ගෙනත් දෙන නිසාද. න අ දුකට හේතු හිතින් අස්ක්‍රීම නිසා. මෙන්න මෙහෙම අපිව මේ ගලට අහුවවෙන්නේ අපිළඟ තියෙන දුරල්කමක් නිසා බව තතාගතුර පැළිර ව නත්නගේ බදධපුත්තින් පැලි කරන්න අවු ධර්ම කරුණු ශවණය කිරීම තුළින් විසින් හදාගන්න දුකක් බව එ අස්කර නොහැකි නැති කළ නොහැකි ගලක්ගැනි පරම සත්‍යයක් නොවන බව හබාගන්න දෙයක් බැවින් උත්සාහෙන්වීරයෙන් එයින් මිදන්න පුළුවන් බවත් තෙරුම් ගන්න වෙනවා තෙරුම් ගත්තම ඉට පස්සේ නිරෝධයෙන්මකදද පෙන්න්නන්නේ. තන්හා නැතිවූතෙනවා. තන්හා වනුත් උපාදාන බවී දුකට හේතු රැස්සෙනවා තන්හා නැත්නම් උපාදාන බවවෙන්නේ නෑ. එක අරමණටතු හෙමන කරන්න කොඳදල නැතිව තැන දකින්න හෙමනේ. එක පොතෙන් දකලා හරියන්න හැ අරමුණතුද දකින්නට වෙනවා. තන්න කරන්න එෙමනුවට ඔබ. එසන් කනෙන් සේන්දුවෙන් උපදින අරමුණකය විඳීමට විඳීම හොඳයි සැපයි සන්තයි කියලා විඳීමටයිතන්හා කරන්නේ. විඳන්න මනවාද. විඳින්න බාහිර ලෝක තියෙන දේ. වල්කීවට තමන් හිතෙන් හදාගත්තාර ප්‍රතිබිම්බය. මලදේ පස්ස පච්ඡාවේදනා. පස පච්චාාවේදන බාහිර ලෝක තිනෙක් නවෙයි ාර යන ංචි ප්‍රති්‍යයක් රය හැෝටම පෙනවා. ලෑලීම් ගැටන් ස්භාවය චිත අ්‍යන්තයෙන් හදාගත්යකින් එෙනවා. ඉන් මේ මළදරුවෙක් කර්ථභාගනය යන්නන්නේ මලමිනික් මේ විඳන්න මළ අතීතකට මේ පන දෙන්න කියලා තෙරුම්ත් නැතිතා කල් ඒ සිතුවිල්ලට එකතු වී කරෙක් දෙයක් තැනක්කොට අරගෙන ජීතය අවල් කරගන්න තමයි පපු්‍රක්ජනය දන්නේ. අවුල් කරගන්නා තැනම නිදහස් කරගන්නා තැන තිබෙන බව. පරසාමාන්‍යයෙන් කියන්නේ. ද ලායිරැයි බලපම දෙකක්. නමුත් ආලෝකය කියන්නේ අඳුරු නැත්තුවීමමයි. රාත්‍රයකයන්නේ ආලෝකයේ නැවීමයි. ආලෝකයේ නැතිවීමට පස්සේ අඳුරෙන්නේ නෑ දෙක එක වර සිදුවෙන දෙයක්. අන්නේ වගේ මේ වරද සිදරද නිදහස්වීමත් දෙක මේක තැනක රන්න පුළුවන් දෙයක්. අන්නේ ඇතුළතින් මේ දේවල් තේරුම් අරගන හදන පුද්ගලයා තමයි අර පෙන්නන්නේ ගැඹුරුයි නොගැබුරු වගේ පේනවා. ගැ ගැමරුගේම පේනවා. නමුත් ඒ තේරුම් ගත්තන නැති පුද්ගලයා ගැඹුරු වගේ පේනවා ගැබුරු නෑ. ගැබුරු වගේ පේනෙත් නෑ ගැබුරුත් නෑ. ඇතින් මේ චරිත විද්ා කරන්නේ භික්ෂ භික්ෂ උපසු පසේුවක් පිරි හසිවුවනක් පිරිස විසි. බාහිර සංවරයෙන් හිටියට පුතක් ජනම් ඒ ප්‍රතක් ජනස්භාවේ ඉතින් ගැමුරුුවගේ පෙවුණට ගැරු නෑ. එ මේ පිළිබඳව අපට තිබෙන අදැකම් අති විශාලයි.මන්දත් පැවිදට එ ස්කෝලගේ බද්ාගමතරක් දැනගෙන හින් පසුව අපිත් කරන්නේ ඔය කියන අන්න අය අනුකරණය කරමින් පැවිද්ධ ඇතිබෙන්න්න වු සියලු චාරිත්‍ර ආරරිිත්‍ර පලපුුරුදුුවන එක බොහුණු වෙන එක. ඔක්කමදේ වල්ටික. සිරුමැසේ වුරු පන්ු ැසීමේ ගොටුුවතු සැදීම පාත්‍රා කලු කිරීම පත්්‍රා අවිකාව මෙහෙම ඉතුරු නෑ සියල්ල. නමුත් ගෙදරති නැටික වෙනුවට මේකට පුරුදුනොත් අන්තිමට ගෙදරති සුද ඇඳුමයි පංගානයි මෙහැතියෙනව පාත්ත්‍ර සූරයි. පුද්ගලයා හෙමමයි. එනිසා ඒ බාහිර දෙවල් අවශ්‍ය නැතුව නෙමේ අවශ්‍යයි මේ වැඩේ තේරුන් ගත්තොත් ගෙදරද වහනකමේද කියලා නැහැ ඒ බාහිරය කෙනෙමේ ඇතුළතින් මේ කාරණ එකර නොගැමරුවය ගැඹුරුවයි කියලා කියන්නේ. එකයි මෝ මැතදි මතක් කලේ ලස්සන උදාහරනයක් කරගන මංගල උත්සක්යක්ට ලොකු වැඩකොට සත්ති නව සල්ි මුදල් හදල් යන රුට අවරුද්ෙතර වැට සත්ති බවා කරන්න. පමනක් මවපියන් සියලු දෙනා යෝදාගන මේ සුදානන්ගෙනවා කලක් එෙස්සේ. එකක හද්ද මගුල් කනවා හැම කියලා. ගීටවලත්. නමුත් වර්මානයේ බැලවාම මේකට මොකක්වත් කරන්න දෙයක් නෑ සාකිකරුවන් දෙන්නේ එක කච්චරේටක අස්සංකලානන් අපන්න යුග දියකතුන කියලා හකේ හම්බේනවා ඉඩ පස්ේ ලෝකෙ කොහගියත් එකවලංගුයි. අ මොනම දෙයක්වත් කළේ නෑ කියලන ඔන්න ූලිද. ිද ඇතු අර මොවා කලත් වලංගුවවෙෙන්නෑ ලංකාවවිවාහ. අපට වෙලා වන්න මූලිකේ බූලික දේ නැතුව අනිත් දේල් කරන බෞද්ධකමත් තමයි තිෙන්නේ. අපි මේ ඔබ උත්සාහ කරන්නේ අනිකුත් දේල් වලින් බැහැ කරන්න නෙමයි. අම්ම අවෂ්‍යතාවයක් පවති නවා. නත් මූලික දේටගේ නැත්නම් ඇතුට හිබිල බලන්නෑ පිටිම්ම කැරකනවා. බුදුසමය පිටිම් ඉස්පර්ස කරගන බදු සමයෙන් පෙන්න සොයත් වේදීත නැත්නම් ලෞකික සොයක් බවට පත්ර ගන්නවා. කම්සුවෙන් ඉඳන සොයෙන්න්න බදු සමයත්ත දාගන්නවා. ඔ ගීතයෙන් චිත්‍රපටියකින් නැටුමකින් ඔබ ලබන්නේ ඔ සතුට අපහ බුදු සමත් ගීත චිත්‍රපටි බවට පත්තෙනවා නත් නම් ගිත් බවට ඒ ආගමික කිල්ල ලේබ ලේග හලා. එකන ඔබට ආයත් පිටිින් තියෙනවා අගන්න දෙ. ඒ මේ න අන්මටම පිටි ගන්න දේවලින් සෑහිමටත්වන පුද්ගලයකට කවදාවත් හොයි වර කරන්න බෑ කියලා. අන්තිමට තියන තමන්ගේ සෑහහිමට පත්වීම කළෙ එකක් එකනනි බාහිර දේවල් නැතුවට තමන් ළඟතිීයනවා සැහීමට පත්වව. එතකට පිට පැත්තිේ තියෙන දේවල්ල හොඳගේ නරක වෙදීමම් නැතුවය නෝ අහෙම හරිම සුන්දර තැනක් තිබෙනවා. ඒ ඒ සුන්දරත ඇැන වසාගන තමයි අප මේ තම තමන්ට ආදාල විදිහ ඩින් ආයතන හදාගන්නේ. නිධානයේ වසාගනඊට උඩින් ගල්ුගල් පොත්තක් හරරිහිමනත්තන තාමුමකක් හර අතුරනවා.ඒවගේ නිවීම වසාගන නීවර්ණ ධර්ම අතුරනෝ දැ නීවර්ණ ධර්මතුළ ජීවත්වෙනවා. නීවරණ ධර්මලින්තමා නම වැසසිති වෙන්නේ නිර්ණ ධර්මලින් ජීවිතගෙනනි අන්නහදන. ඒ ර්ක වාාද තර්ක හිසල් ර්කය නිවාන ධර්මනවීද. ඇයි කාමච්චන්ද ව්‍යාද තිීන මිද දච්චක පෙන්න නේවචනලි. න ඒටිකේ දගෙනත් දෙන්න ඒටක නැත්නම් අර තමන්ගේම සෑහිට පත් හැමෝට හමුව ැසීම තියෙනවානේ. එතන්ට අන්න මේ ගල්දර කක්බිඳින් දෝනේද නිධන තියන ඇතුරම් ගල්දර කඩන්න නැතු යන්න බෑ. අන්න මෙහෙම තේරුම්ගන්න පුළුවන්න්නම් එතකොට? දෙන් ඔන්න මාර්ගය යන්න තියෙනවා. පාගමණින් පිවුවරෙන් කිිලමට ගනන් යන වගෙන මේ හැම හොතකම මාර්ගය යන්න පුළුවන්. ඉඩිද්දී සිටිද්දී ඇවිදිද්දී නිද්දී පස්දරයෙන් ලෝකයේ සමක සබන්ධ වෙද්දිී ඔන්න අනිත්තයට වගේම උබටත් අවස්ථාව ලැබිෙනෝ. නගැපුරු පුද්ගලයා මේ හැමේකට මහුවෙලා ජවිත අවුල් කර ගන්නවා. ගැමුරු පුද්ගලයා මේ තමන්ට හැදෙන්ට අවස්ථාවාව. එ ඒ මහොතට එක එනතුර බලන් ෙදලා එකට එකතු නොයමින් යාසේ ජීතයන් පන්නා හරිට නිවරණ බැහර කරන්න කෙලෙස් නසන්ට මේ මොහොත යොදා ගන්නවා. එකට කියනවා අර්ථයව ඉහිතු ඉරියව්වලදීම උපන් උපන්නේ පාපකය කකුහලේ දන්නේ නාධවවාසේති පජාතිව නෝදේති භන්තිකරුති ප්‍රාණය වෙන් එහෙමන. මේ වචනෙන් කියන දේ ඔබ කරන්නේ කොහොමද කියෙලා ඉග ග. අනිත් පුද්ලයායකට එකතු වෙලා වැරදි කරනවා ඇතකට එතකට බාහිරෙන් මොන ඇදුවේ සංගරයෙන් තිබන තර ඇතුළත නෑ. ඔහුට පවතින්නේ අධවාශේීති නප පාජාති නවවිනෝදීති නෝ‍යන්තිකරෝතිය හුදදුම රැක්කරන්නේ. එනිසා මෙදදුරලකම මතු වවිට දුරල්කම පවිච්චික ගැීම ඇයොතත් දුකට පත්වීමයි දුරකම මතු ීට එකතු නොවී අතහැරීම මෙදනම අාවත්තයි. අන්න එතකට ඔබ ක්ුවන්න පුළුව ික්‍ෂන වන්න පුළුවන් උපාසක වන්න පළා උපාසික වෙන්ඩ පුළුවන්. එහම ඇඳම ඇතුව තියන්න පුළුවන්ගේ උපසක පාසක ඇැරු නික් පටාට ඇු. නමු ඔබ ඇඳු මේ සංවරයගින්වා නම් පිනුත් ගැමරයි අදාල කටු කරන ඇතුළතුන් ගැමරුයි. ඇඳු මේ සංගරය නත්න පි ො ැරයි නත් ඇතුළති ඔබත් ගැමරයි. ඉන්සාමේ පිට පැත්ත ගෙන සැලිකිළිමත් ඇතු ඇතුළතින් ගැමරු පුද්ගලයෙක් බවට පත්වෙෙන්ට කල්පනා කරන්න තමන්ට තියෙන. අමයි තමන්ට තිබෙන වගකම් අනුව තමන්ට තිබ පහසුකම් අනුව. මේකට අලුත් තැනකට යුතුයි ඇඳ සමතාමත්තිඉන්නවා හැම සමාජයේ. තියෙන ප්‍රත්දකලා මගර ගහි වෙන පරිසරකට යන්න ඕන කියලා හිතනාය. ඔවුන්ගේ පෙන්න්නන්නේ වුන් දුක සහහිතුව දන්නඇතිකම. එහම කරන්නේකයි පස්සේ තමා උන්ට තේරෙන්නේට පස්සේ. දනිසා? අපි මේ කියන කරුණු පෞද්ගලිකෝ තේරම් අගනී මුතුලින් ඔට මෙහි අනුගමී ප්‍රතිපදාවක් තුල් මේක නිද කරන්න තියෙන කිලා තේරෙනවා. වතාවත් දෙකක් තුනක් හතරක් මේ විතර්කයන්ට අහුනොවී නිදහස්සෙන්ට පුළුවන් එෙනකොට. එයින් දුකට පත්තෙනක වෙනුවට එයින් ලැබෙන සැනසීම තේරෙනකොට. එවට එක තුනා නිදුකට පත්වෙන්නේ. ඒ ඒක වර්ධනය දුකට පත්වනක නම් සැවීමෙන් දුකෙන් මි දෙනවා. ඒ ප්‍රතිපදාවට වර්මාන මහත යොදා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිය ගැන්නීම තුළ වර්මානය ජීවත්වීම කියලා කියන්නේ. පච්චුපප න යාපෙන්තති කියන පදේහෙමයි. ඒ මහොතේ උපදන දේට ඇලෙන්නේ ගැටෙන්නේ මුලාවෙන්නේ සසරහදන් නැතුව අවසංකරණ එක තමයි පච්චුපපන්නේ පච්චුප්පන්න කියන්නේ ප්‍රත්තයෙන් උපන්දේ. ඇසෙන් කණෙන් නාසේදිවෙන් කයෙන් අ ගැටීම තුළ හටගත්තා වූ ආම තර්ක ව්‍යාදිිතර්කය හාිහිසාවි තර්කය එකත්තමා චුප් පච්චුම් පන්න. ඕකට එකතුලානක අපෙන් එනෙේ ඒක ුෘතක්්්‍යනයග වැඩ එක නොව ආසං කරනක තම යා පැති කියලා කියන්නේ.ඇ අන්තිමට කියන්න තිබෙන්නේ තේරුම් ගත්ත බුද්ගලයාට මේ විසාල වැඩක් නෑ. තේරුම් ගැීමතුළම ඔහුට අපහු යන ැර පටන් ගන්න වෙන එකොට හු පිසෝත ාමි කෙනෙක් වෙනවා පටිසත ග ම වෙන්න්න වන්න හු ගැ හ ැරුයි පිට පත්තිෙන් ගැරු ැතිවනටහ ගැමර එස්සීමකද වෙන්නේ. එඩවස්යා බාහිර කරා මො ඇදනත් ඔහුව නොසංසස්න් කරන්න බෑ. ඒවා ඇතුේ නැතුවම මොන ඇදවෙක් හිටියත්. ඉතින් කියනවා නිවල ඉන්න පුද්ගලයයි කියලා. මෙන්න මේ ආකාරයට ලබාගත්ත ජීවිතය තුළ බාහිර හේතු සාදකොපබ දුකට පත් කරන්න නැහැ එවනිසාව බාගන්නවුල් ඔබදේ ස මහ හේතු නැත්තන් උපාදානර ගැනීමනි සාදදු ෙනැද දෙෙන. උපදාන කරගන්න අයනට උානය නිිනමවත පාච්චි කරනන් ිකටි ගොට තු අස්සමින් තමන්ගින් ස ඇහිමට පත්වෙෙන්ට පුළුවන. බාහිර කාරණා නිසා අටරෝ දහම නිසා නටන රූකඩයක් බවට පත් නොවී තමන්ගෙන් සෑහහින්ට පුළුවන් පැත්ත පත්වෙට පත්වෙනවා ඇතකොට කලඩ වන සිතලෙට වෙන්න ඇ කියලලා සිරුත් තහමුදුරු පෙෙන්ල තිීනෙත් වකමයි. මෙන්න මේ තැනට යන්නට සද්ධර්මය. ්‍රවණය කිරීම තේරුම් ගැනීම ආලෝකයක් බවට පත්කරගෙන ලබාගත ජීවිතයේ ලබන්ඩ පුළුවන් උත්තිරිතර සැනසීම සඳහා මං පෙත් හිි කරගන්නට ඔබට මෙම කුණු පැදිිකිරීම උපිනිිස්ශේවාකීන ප්‍රාර්ථනය කරමින් මම තර්මාණු ශාස්සනාව මෙසේ අවසන් කරනු ලබනෝ. සබ්හිිතය වදජන්තු, සබ්රෝගෝ විනස්සතුූ මාතයේ බවත්න්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනනාටම තෙරුවන් සරණයි දේශයෝ निभा